සෞර්දේනි අද 2023 වසරේ ජනවාරි මාස 1 වෙනිදා බොහෝ දිනක් වෙනසක් ජීවිතේ හරයක් හොයන දවස. අපි අපේ ජීවිතවල කොහොමද අඩියක් ඉස්සරහට තියන්නේ? ඒ හරවත්කම වැදගත්කම අපේ ජීවිතවලින් මතු කර ගැනීම සඳහා. අපි හැමෝම කැමති වැදගත් හරවත් මිනිසෙක් වෙන්න. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ සඳහා අද අපි මොකද්ද කරන්න ඕනේ? හෙට අපි මොනවද කරන්න ඕනේ කියන දේක පැහැදිලි නෑ. බොඳ වෙලාගේ චිත්‍රයක් වගේ. අද එහෙම නෙමෙයි. මේ ඉතාම වැදගත් සමාජ විද්‍යාත්මක සංකල්පය. ඒක පොතේ තියෙන ශාස්ත්‍රීය සංකල්පයක්. නමුත් ප්‍රායෝගිකව මිනිස්සෙක්ගේ ජීවිතේ වෙනස් කරන්න ඉතාම වැදගත් වෙන සංකල්පයක්. පෞද්ගලිකව මට මගේ ජීවිතේ ලොකු වෙනසක් කරගන්න මේ සංකල්පය හේතු වුණා. මම හිතනවා මේ 2023 ජනවාරි මාස 1 වෙනිදා අපි මේ වෙනසක් හොයන දවසේ, ඒ වගේම මේ වෙනසක් පතන මේ අවුරුද්දේ අපි උත්සාහ කරමු මේ සංකල්පයේ තේරුම් ගන්න. ඉතින් මගේ නම රුචිර විජේසේන. මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්, ඒ වගේම හිටපු විද්‍යාඥයෙක්. මම හිතන දෙයක් තමයි මේ වගේ සංකල්පයන්ගේ පැතිරියාම අපි ගැඹුරු ජීවිත ගොඩනැගීම සඳහා හේතු වෙනවා කියන දේ. සමහර විට ඒ ගැඹුරු ජීවිත එකතු වෙලා ගැඹුරු සමාජයක් අපිට හදා ගන්න පුළුවන් වෙයි. ඒ ගැඹුරු සමාජය අපිට කවදා හරි දවසක රටක් විදියට ඉස්සරහට යන්න හේතු වෙයි. මම හිතනවා මේ වගේ වීඩියෝවන් ඒ සඳහා පොඩි හරි විදියකින් වැදගත් වේවි කියලා. සෞරදීනේ මේ ලෝකේ මේ පයිප් බාස්ලා වර්ග දෙකක් ඉන්නවා. අපි කියන්නේ ප්ලම්බර්ස්ලා කියලා පයිප් වැද්දුම්කරු වර්ග දෙකක් ඉන්නවා. මේ ඔන්න පින්තූරයක් දැම්ම. දැන් මේ පින්තූරේ මේ නිරූපණයක් සඳහා පමණයි. මේ ඇත්ත මිනිස්සු නෙමෙයි. මේ ප්ලම්බර් ඒ කියන කෙනා මොකද්ද කරලා තියෙන්නේ? දැන් එයාගේ පයිප් ජොබ් එක තමයි එයා කරලා තියෙන්නේ මූලිකම අවශ්‍යතාවය. ඒ කියන්නේ හිතන්න මේ වතුර එක තැනක ඉඳලා තව තැනකට ඔහු විවිධ නල භාවිතා කරලා ගෙනල්ලා දීලා තියෙනවා. ප්‍රශ්නයක් නෑ. අවශ්‍යතාවය සම්පූර්ණ වෙලා තියෙනවා. නමුත් පයිප් බාස් B අවශ්‍යතාවය සම්පූර්ණ කරලා තියෙනවා. හැබැයි ඊට වඩා වැඩිපුර දෙයක් එකතු කරලා තියෙනවා. බලන්න හොඳට. මේ පයිප් බාස්ලා වර්ග දෙකක් නෙමෙයි. ලෝකයේ තව ඉන්නවා ගුරුවරුත් වර්ග දෙකක් ඉන්නවා. ඒ සහවි. ඒ කියන ගුරුවරයා ශිෂ්‍යයාව සූදානම් කරනවා මේ විභාගයකට සූදානම් වීම සඳහා. විභාගයට හොඳටම ලකුණු ගන්න විවිධ ගණන් හදනවා නම් ගණන්වල පොඩ පොඩ වෙනස්කම් කරලා ගණන් සිය ගණන් හදලා පෙන්නනවා. විභාගයට හරියට ආපුවාම ඉඳගත්තාම හරියට ටග් ගාලා ගාන හදලා ඉවර වෙන්නේ. ඒ වගේම ගුරුවරයා B කියලා ගුරුවරයෙකුත් ඉන්නවා. එයා විභාගය සඳහා ළමයා සූදානම් කරන්නේ නැහැ. එයා සූදානම් කරන්නේ ළමයා ජීවිතය සඳහා. එහෙම ගුරුවරයෙකුත් ඉන්නවා. වෛද්‍යවරුනුත් ඉන්නවා වර්ග දෙක. ඒ සහබි. ඒ වෛද්‍යවරයාගේ පරම අභිප්‍රාය තමයි ලෙඩේ සුව කිරීම සඳහා බේත් ලබා දීම. පුළුවන් තරම් ඉක්මනට සමහරලාට රෝගියා ඉඳගන්නත් කලින් බේත් ටික ලියලා ඉවරයි. හම්බෙනවා අපිට සමහරලාට. හැමෝම නෙමෙයි. සමහරලාට හම්බෙනවා. ඒ වගේම B කියන වෛද්‍යවරයා ටිකක් වෙනස්. සෞර්දේනේ එයා ලෙඩේට බේත් දෙනවා නෙමෙයි. ලෙඩේටත් බේත් දෙනවා. නමුත් ඊට වඩා ඒ පුද්ගලයාගේ සෞඛ්‍ය ගැන හිතනවා. එක වෛද්‍යවරයෙක් ලෙඩේ ගැන හිතනකොට තව වෛද්‍යවරයෙක් ජීවිතයේ සෞඛ්‍ය ගැන හිතනවා. සොල්දාදුවත් වර්ග දෙකක් ඉන්නවා. එක සොල්දාදුවෙක් ළඟ ඉන්නකොට ඒ සොල්දාදුව ආරක්ෂා කරන ප්‍රභූවරයා සුරක්ෂිතයි. අනිත් සොල්දාදුව ඊට වඩා වෙනස්. ඒ සොල්දාදුව ළඟ සමාජය ආරක්ෂිතයි. මේ විදිහට දිගින් දිගටම යන්න පුළුවන්. ශිෂ්‍යයෝ වර්ග දෙකක් ඉන්නවා. එක ශිෂ්‍යයෙක් එයාගේ මේ වයසේ සම්පූර්ණ වෙන හින්දා ඒ ලෙවල් හරි ඕ ලෙවල් හරි කැම්පස් ගියා නම් ඒක ගිය හින්දා කරගන්න. ගිය හින්දා කරනවා. සමහරවල්ලාට විභාගයක් පාස් වීම සඳහා උත්සාහ කරනවා. සමහරවල්ලාට ඒක කරන්නෙත් නැහැ. නමුත් ශිෂ්‍යයා B කියලා ශිෂ්‍යයෙක් ඉන්නවා. සෞර්දීනි B කියන ශිෂ්‍යයා උත්සාහ කරනවා ජීවිතේ ජය ගැනීම සඳහා. තමුන් ගාව තියෙන යම්කිසි විභවයක් තියෙනවා නම් තමුන්ගේ ශිෂ්‍ය කාලය තුළ ඒ මතු කර ගැනීම ඒ ශිෂ්‍යභාවයේ අරමුණ ලෙස දකින ශිෂ්‍යයෙක් ඉන්නවා. සෞර්දීනේ මේක තවත් පුළුල් කරන්න පුළුවන්. මේ ලෝකේ ඉන්නවා මේ පුරවැසියන් වර්ග දෙකිනු. පුරවැසියා A සහ පුරවැසියා B. පුරවැසියා A හිතන්නේ තමුන්ට මොනවද ලැබෙන්නේ කියලා. පුරවැසියා B හිතන්නේ තමුන් මේ සමාජයට දෙන්නේ රටට දෙන්නේ කුමක්ද කියන එක. සෞර්දීනේ මම ඔබෙන් ඉල්ලීමක් කරනවා. මේ වීඩියෝ එකෙන් ඉදිරියට යන්න කලින් ඔබ එක දෙයක් කරන්න. ඒ සහ B අතර මේ විවිධාකාර මේ ලෝකේ ඕනේ තරම් කීර විකුණන මහත්යා ගාවත් මේ A සහ B වර්ගයේ ඉන්නවා. එහෙම නේද? A කීර විකුණන මිනිස්සයා
මොකක් හරි කොහෙන් හරි ගිහිල්ලා එකතු කරගත්තු කොයි හරි තැනකින් එකතු කරගත්තු කීරු මිටි ටිකක් පරණ මිටි ටිකක් වුණත් කමන්නේ ඊයේව ටික වතුර ටිකක් ගහලා ගිහිල්ලා විකුණනවා. B කියන කීරු විකුණන මේ මහත්තයා මොකද කරන්නේ? පුළුවන් තරම් හොඳට ඒ මිටි ගැලවෙන්නේ නැති වෙන්න හොඳට ඒවා අසුරලා හොඳ ප්‍රොඩක්ට් එකක් ලබා දීම සඳහා උත්සාහ කරනවා. අලුත් අලුත් විදිවලට මැලවෙන්නේ නැතුව ඔය විවිධ ක්‍රමවලට ඕනේ තැනක ඒ සහ B ඔබට දකින්න පුළුවන්. තේරුණා නේද? එහෙනම් ඊළඟ තප්පරේ යන්න කලින් මට ඊළඟ මේ අපේ මේ විස්තරයට යන්න කලින් ඔබ එක දෙයක් කරන්න ඉල්ලා සිටින ඔබ. ඒ සහ B අතර තියෙන වෙනස මොකක්ද? ඔබට පුළුවන් නම් පල්ලෙහාල් ලියලා තියන්න. ගොඩාක් දෙනෙක් ඒක වැදගත් වේ මමත් ඇතුළුව. අපි බලමු ඒ සහ B අතර වෙනස මොකක්ද? සෞර්ධේනි මේ සමාජය තුළ අපිට මේ දකින්න පුළුවන් මේ වර්ග දෙකේ මිනිසුන් අතර තියෙන වෙනස මොකක්ද කියන එක සමහරලාට අපිට ඒක උදව් වේවි අපි මේ ওই පතන හරවත් වැදගත් ජීවිතයට යෑම සඳහා. ඊටවත් සෞර්ධේනි මේ A සහ B අතර වෙනස කියන්න කලින් කියලා දෙන්නම් මේ ලෝකෙට වැදගත් ඒද වීද කියන එක ඔබ දැනනවා දන්නවා. නමුත් ලස්සනට ඒක රසායනික විද්‍යාත්මක සංකල්පයක් ඇසෙනවා. හරි ලස්සනයි. ඔබට ඒක පැහැදිලි කරලා දෙන්නම්. ගිනි කූරක් ගන්න. ගිනි කූරක් අපිට ගිනි කූරු පෙට්ටියට මේ අතිල්ලීම තුළින් ගිනි දල්වන්න පුළුවන්. ගිනි කූරක් තුළ ගිනි ගන්නා ද්‍රව්‍යයක් තියෙනවා. ඒ වගේම ගිනිස ගැනීම සඳහා අවශ්‍ය කරන ඔක්සිජනුත් අවශ්‍යයි. මේ ඔක්සිජන් අණු ගිනි කූරේ මේ හිස මත නිතරම වැදිමින් තියෙන්නේ. එනම් ගිනි ගැනීම සඳහා අවශ්‍ය කරන සියලු සාධක තියෙනවා. නමුත් ගිනි කූර නිකන් ගිනි ගන්නේ නැහැ. අපේ සමාජය ගැන ලංකාව ගැන නිතරම ඇහෙන කතාවක් තියෙනවා සෞර්ධේනි මම ඔබට කියන්න ඔබත් මේක අහලා ඇති. අනේ බලන්න මේ ලංකාවේ කොච්චර වටිනා සම්පත් තියෙනවද? කොච්චර දක්ෂ මිනිස්සු ඉන්නවද? ඇයි අපි ඒත් මේ විදියට දුක් විඳින්නේ කියන ප්‍රශ්නේ ඔබ ජීවිතේ අහලා තියෙනව නේද? මිනිස්සු මේ ප්‍රශ්නේ නගනව අහලා තියෙනව නේද? සෞර්ධේනි මම උත්තරේ දන්නවා. ගිනි කූරක් ගිනි ගන්නෙ නෑ. ගිනි ගැනීමට අවශ්‍ය කරන සියලුම සාධක තියෙද්දිත් ඒ සඳහා අවශ්‍ය කරනවා ඒ පද්ධතියට අවම ශක්ති මට්ටමක්. ඒම සඳහා අපි කියනවා මේකට ඇක්ටිවේෂන් එනර්ජි කියලා. රසායනික විද්‍යාත්මක සංකල්පයක්. භෞතික රසායනෙ අපි ඉගෙන ගන්න සංකල්පයක්. සෞර්ධේනි මේ පද්ධතිය තුළ අවශ්‍ය වෙනවා අඩුම වශයෙන් යම් කිසි ඉහළ ශක්ති මට්ටමකින් යුතු මේ එනර්ජි ස්පීෂීස් හයි එනර්ජි ස්පීෂීස් අවශ්‍ය වෙනවා ඒ රියක්ෂන් එක වීම සඳහා. තේරුණා නේද? මේ සමාජයක වුණත් සෞර්ධේනි ඕන තරම් රිසෝසස් මේ කියන අපි කියන්නේ මේ සම්පත් තියෙන්න පුළුවන් දක්ෂතාව තියන්න පුළුවන්. නමුත් ගිනි පුපුරු නැගිලා ගිනි කෙලි සිදුවීම සඳහා ඒ ලස්සන සමාජයේ ගොඩනැගීම සඳහා සෞර්ධේනි ඒ සමාජය තුළ ශක්තියෙන් වැඩි මිනිස්සු ඉන්නවනේ. සෞර්ධේනි B කියන පුද්ගලයන්ගේ ශක්තිය වැඩි. ඔහු සමාජයට ඒ කරන අවම දේ විතරක් නෙමෙයි ඊට වඩා වැඩි දෙයක් සමාජයට නිරතුරු එකතු කරන්න උත්සාහ කරනවා. එහෙනම් B වගේ අයගේ දැන් අපිට A සහ B කියන මේ පුද්ගලය දෙකකට වෙන් කරන්න බෑ. මේක නිකන් වර්ණාවලියක් වගේ. ඒ වගේ අයත් ඉන්නවා, B වගේ අයත් ඉන්නවා, ඒ අතර මැද අයත් ඉන්නවා, එහෙමයි. නමුත් වැඩිපුර B පැත්තට පුද්ගලයන් තමුන් කරන තමුන්ගේ ජීවිතය තුළ B පැත්තට නැඹුරු වෙන්න සෞර්ධේනි ඒ සමාජයේ ගොඩක් ශක්තිමත් අපි කියන ප්‍රගතිශීලී සමාජයක්. ඒ සඳහා අන්න ඒ වැදගත්කම B කියන පුද්ගලයන්ගේ තියෙනවා. ඒක සමාජයේ පැත්තෙන් බැලුවාම එහෙම, ඒ වගේම ජීවිත පැත්තෙන් ගත්තාමත් පුද්ගලයෙක් තුළ යම් කිසි විභවයක් සිදු වේද ඒ විභවය ලබා ගැනීම සඳහා බීව කියන පුද්ගලයන්ට තමයි ඇත්තටම හැකියාව ලැබෙන්නේ. ඒ කියන පුද්ගලයා නිකාං ඉපදිලා කරන්න පොඩි දෙයක් කරලා මැරිලා යනවා. ඒ ජීවිතේ පරම ඒ අවශ්‍යතාවයේ ඒ පරම විභවය සඳහා වුන් ළඟා වෙන්නේ නැහැ කවදාවත්. ඒ සහ B අතර වෙනස මොකක්ද? අපි ඊළඟට කතා කරමු. සෞර්ධේනි A සහ B අතර තියෙන වෙනස මොකක්ද? ඒකයි අපි කතා කරන්න යන්නේ. ප්‍රධාන කාරණා තුනකින් ඒ සහ B වෙනස් වෙනවා කියලා කියනවා. සමාජ විද්‍යාත්මක කරුණක් මේ. පළවෙනි කාරණාව තමයි Aලට වඩා Bලට big picture එක බලන්න ඕන. ලොකු චිත්‍රය බලන්න පුළුවන්. මේ මුළු සන්දර්භයේ ඇතුලේ ඔහුගේ ක්‍රියාකාරකම ඌට බලන්න පුළුවන්. මේ සමාජයේ සිදුවෙන සියලු ක්‍රියාකාරකම් ඇතුලේ ඔහු එකතු කරන වටිනාකමේ අගය ඌට දකින්න පුළුවන්. ලොකු චිත්‍රය දකින්න පුළුවන්. අපි කියනවා seeing the big picture. අංක 1.
අංක දෙක තමයි ඒ පුද්ගලයාට හැකියාව B කියන අයට සෑම විටම හැකියාව වැඩි අවශ්‍යතාවයක් තත්ත්වයක් කළමනාකරණය කිරීම සඳහා. මම මේ උදාහරණ ඇසුරින් පැහැදිලි කරලා දෙන්නම්. ඊළඟට තුන්වෙනි කාරණාවක් තියෙනවා. අපි ඒකට කියනවා ෆ්‍රෙයා කියලා. ඒ අදහස මේකයි. මේ B කියන පුද්ගලයාට සෑම විටම උවමනාවක් තියෙනවා, අවශ්‍යතාවයක් තියෙනවා, නිරතුරු අර හදවත ඇතුලෙන් එන අවශ්‍යතාවයක් කැක්කමක් තියෙනවා. තමුන් කරන්නේ මොකක්ද? ඒ කරන දේ ඊට වඩා ටිකක් හොඳට හෙට කිරීම සඳහා. තමුන් කරන ෆීල්ඩ් එක, තමුන් කරන දේ ඇඩ්වාන්ස් කිරීම සඳහා ඔහුට අවශ්‍යතාවයක් තියෙනවා. මම මේ උදාහරණ ඇසුරින් එකින් එක පැහැදිලි කරලා දෙන්නම්. අපේ පයිප බාසුන් නේද දෙන්න ළඟට යමු. මේ ඒ සහ B අතර වෙනස ගත්තාම මේ ඒ කියන පුද්ගලයා ලොකු චිත්‍රය දැකලා නැහැ. ප්ලම්බින් කියලා කියන්නේ වතුර එක තැනක ඉඳලා තව තැනකට අරන් එන එක නෙමෙයි. ඒක දීර්ඝ කාලීනව තියෙන්න ඕනේ. ඒ දීර්ඝ කාලීන අවශ්‍යතාවසින් ඉන්න ඕනේ. ඒක භාවිතා කිරීම පහසු වෙන්න ඕනේ. තමුන්ට හොයා ගන්න පුළුවන් පයිප් ටිකක් එකතු කරලා වතුර තව තැනක ඉඳලා තව තැනකට ගෙනියෙම නෙමෙයි. පයිප් බාසුන්නයාගේ වැඩේ කියන එක ඒ කියන පුද්ගලයා දැක්කේ නැහැ. නමුත් සෞරදීනි B කියන පුද්ගලයා ඒක දැක්කා. තේරුණා නේද? ඒ වගේම ඔහු දැක්කා අවශ්‍යතාවයට අනුව අවශ්‍ය දේ කිරීම. උණු වතුර නම් අරගෙන යන්නේ යම්කිසි තරකට ඔහු භාවිතා කරා ලෝහ බටයක් කළමනාකරණය කරන්න පුළුවන්. ඒ කියන පුද්ගලයාට, ඒ කියන බාසුන්නයාට සෞරදීනි ඔහු කවදාවත් කරලා නැති ආකාරයේ වැඩකට දැම්මොත් ඔහුට කරගන්න බෑ ඒක. නමුත් මේ B කියන පුද්ගලයාට, B කියන පයිප් බාසුන්නයාට ජීවිතේ කවදාවත් කරලා නැති දෙයක් කරන්න කියලා ජොබ් එකක් දුන්නත් එයාට කල්පනා කරලා ඒ සිටුවේෂන් එක මැනේජ් කරලා ඒ කළමනාකරණයකින් යුතුව ඌට ඒක භාවිතා කරලා කරන්න පුළුවන්. මතක තියාගන්න. A සහ B අතර වෙනසක් තියෙනවා. ප්‍රධාන වෙනසක් B කියන පුද්ගලයා big picture එක දකිනවා. ඒ වගේම අවස්ථාව කළමනාකරණය කරනවා. මම තුන්වෙනියට කිව්වනේ තව කාරණාව ෆ්ලෙයා කියලා. පයිප් බාසුන්නේ B කියන පයිප් බාසුන්නයා ජොබ් එක කරනාට අමතරව තව දෙයක් කරනවා. ඔහු උත්සාහ කරනවා අලුතෙන් පයිප් එකතු කරන ක්‍රමවේද හොයා ගැනීම සඳහා. එහෙමනේ මේක කරන්න පුළුවන් හොඳ ක්‍රමයක් තියෙනවා. මීට වඩා මේ විදියට කරා නම් හොඳයි. මේ ටූල් එක මේකට ගොඩක් හොඳයි. මේ අවස්ථාවේදී මේ විදිය පයිප් මේ විදියට ගැහුවා නම් හොඳයි වඩා. ඒකට මේ ග්ලූ එක හොඳයි කියන ඒවා හොයා ගන්නවා. හොයා ගන්නවා විතරක් නෙමෙයි, එයා එයාගේ ගෝලයක් ඉන්නවා නම් එයාටත් කියලා තියෙනවා. තමුන්ගේ යම්කිසි ෆීල්ඩ් එකක්, තමුන් යෙදෙන යම්කිසි ක්‍රියාකාරකමක් වේද, B කියන පුද්ගලයා සෑම විටම උත්සාහ කරනවා ඒ තමුන් කරන දේ පොඩ 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 වර්ධනය කිරීම සඳහා. ඔන්න A සහ B අතර වෙනස. ගුරුවරයන් ගැන අපි කතා කරන්නේ. ඒ කියන ගුරුවරයා දකින් නැති ලොකු චිත්‍රය B කියන ගුරුවරයා දකිනවා. විභාගයක් පාස් වුණාට වැඩක් නැහැ, අපි ඉගෙන ගන්නේ ජීවිතය සඳහා කියන ලොකු චිත්‍රය B කියන ගුරුවරයා දකිනවා. B කියන වෛද්‍යවරයා දකිනවා. දෙඩකට බෙද්දීම නෙමෙයි අවශ්‍යතාවයේ මිනිස්යාගේ සෞඛ්‍ය සඳහා ක්‍රියාත්මක කිරීමයි. සොල්දාදුව දකිනවා. B කියන සොල්දාදුව මේ තමුන්ගේ කැපවීම තියෙන්න ඕනේ සමාජය සඳහායි කියලා තියෙන. පුරවැසියා දකිනවා. B කියන පුරවැසියා එකට එකට ගොඩ නැග්ගූ මේ ඉතාම හොඳ සමාජයක් තුළ සෑම පුරවැසියෙක්ට තමුන්ගේ විභවයට ලඟ වෙන්න පුළුවන් කියන ලොකු චිත්‍රය B කියන අය දකිනවා. A කියන සොල්දාදුව තමුන් කොහේ හරි වැඩ කරන තැනකට වඩා වෙනස් තැනකට ගිහිල්ලා දැම්මුත් A කියන සොල්දාදුවට තමුන්ව පාලනය කරගන්න බෑ. ඔහු කැමති කැමති දෙයක් කරනවා. සමහරලාට අහිංසක මිනිස්සු වෙත වුණත් ඔහුගේ තුවක්කු යොමු වෙන්න පුළුවන්. නමුත් B කියන සොල්දාදුව එහෙම නෑ. ඔහුට අවශ්‍යතාවය තත්ත්වය කළමනා කරගෙන ගෙමේ හැකියාවක් තියෙනවා. තේරුණා නේද? ෆ්ලෙයා ඊළඟට අපි නිතරම කතා කරපු දේ B කියන අපි ගුරුවරයා ඉගෙන ගන්න. B කියන ගුරුවරයා උගන්වනවා තමයි. නමුත් ඒ වගේම B කියන ගුරුවරයාගේ තව කාර්යභාරයක් තියෙනවා. ඒක තමයි ඔහු උගන්වන අලුත් ක්‍රමවේද සොයා ගන්න උනේ. B කියන වෛද්‍යවරයා වෙදකම් කරනවා තමයි. ඒ වගේම යම්කිසි ලෙඩ රෝගයකට මුහුණ දිය හැකි කළමනාකරණය කළ හැකි අලුත් ක්‍රම හොයා ගන්න ඕනේ. ඒ වගේම ඒ ක්‍රම සමාජයේ පතරව හරින්න ඕනේ. ඒගොල්ලන්ගේ ගෝලයන්ට කියලා දෙන්න ඕනේ. කෙමින් කෙමින් ඒ තමුන් යෙදෙන යම්කිසි ක්ෂේත්‍රයක් වේද ඒ ප්‍රවර්ධනය කිරීම සඳහා සූදානම් වෙන්න ඕනේ. මේක අර කීර විකුණන මහත්යාගෙනුත් දකින්න පුළුවන්. B කියන කීර විකුණන මහත්යා අලුත්
මේ පලාවර්ග ගේන්ඩ උත්සා කරනවා. ගුණදායක පලාවර්ග ගේන්ඩ උත්සා කරනවා. ඒ පලාවර්ග මොන මොන ලෙඩවලටද හොඳ කියන දේ එයා ඉගෙන ගන්නවා, අහලා තේරුම් ගන්නවා. අලුත් විදියට ඩැමේජ් වෙන්නේ නැති වෙන්න පලාවර්ග බඳින්න මේ උත්සාහ කරනවා. මේ කලින් බැඳේ පොලිතින් පටියක නම් ඔහු ඒක දිරායන ද්‍රව්‍යයකින් බඳිනවා. එහෙම නේද? එහෙම දැකලා තියෙනව නේද පලා විකුණන මහත්ය? එහෙම දැකලා තියෙනවා මම නම්. සෞරදීනි B කියන පුද්ගලයා සහ A කියන පුද්ගලයා නැවත කියන්න කාරණා තුනකින් වෙනස් වෙනවා. ඒ B කියන පුද්ගලයා වැඩිපුර මේ ලෝකේ දකිනවා පුළුල් චිත්‍රය. පුළුල් වූ ක්‍රමයකට ලෝකේ දකින්න B කියන පුද්ගලයාට පුළුවන්. ඒ වගේම B කියන පුද්ගලයාට තියෙනවා මේ තැනට අනුව අවශ්‍යතාවයේ කළමනාකරණය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම B කියන පුද්ගලයන් සෑම විටම මේ B කියන පුද්ගලයා ළඟ යම්කිසි තමුන් යෙදෙන යම්කිසි දෙයක් වේද, ඒ කරන දේ පොඩ්ඩ පොඩ්ඩ වැඩි දියුණු කර ගැනීම සඳහා උත්සාහයක් තියෙනවා. ඒ වැඩි දියුණු කරපු සංකල්ප සමාජයේ පතරෝවා හරින්න ඒත් පුද්ගලයා ළඟ උදාහරණයක් අවශ්‍යතාවයක් තියෙනවා. ඒ සහ B අතර වෙනස එයයි. සෞරදීනි B කෙනෙක් වෙන්න ජීවිතේ ඉහළ තැනකට වටිනා තැනකට පය තියනවා කියලා කියන්නේ, අඩියක් ඉස්සරහට තියනවා කියලා කියන්නේ අන්න ඒක. අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. එහෙනම් ඊළඟ මාතෘකාවේ සෞරදීනි අවසාන සහ ඉතාම වැදගත් කාරණාව ඒක පැහැදිලි කරලා දෙන්නම්. කොහොමද මේ අවශ්‍ය කරන දේවල් මේ B පුද්ගලයෙක් වීම සඳහා ඒ අවශ්‍ය කරන දේවල් අපේ ජීවිතය තුළින් අපි ගොඩනගා ගන්න අපි ඉගෙන ගත්ත මේ ප්‍රධාන කාරණා තුනක්. අපි කරන ලොකු වැරද්දක් තමයි අපේ ජීවිතයේ අපි ලොකු බලාපොරොත්තු. මේ අවුරුද්ද ඇතුළත මම මේ තැනට යනවා, මේ මාස 6 ඇතුළත මම මේ දේ ළඟා කර ගන්නවා. අපි එහෙම හිතනවා නේද? නැවත නැවත විද්‍යාත්මක පරීක්ෂණ වලින් සමාජ විද්‍යාත්මක පරීක්ෂණ වලින් පෙන්නලා තියෙන දෙයක් තමයි ඒ වගේ ලොකු රෙසලූෂන්ස් ගෝල්ස් අපි හදාගත්තට නමුත් ඇත්ත කතාව තමයි ඒක සඳහා ළඟා වෙන අය ඉතාම අඩුයි කියලා. ඒක පැහැදිලිව පේන්න තියෙන කාරණා. ඒක අපිට ඔය විද්‍යාත්මක පරීක්ෂණ ඕනේ අපි ඇසුරින් බලන්න අපි කොච්චර දේවල් එහෙම හිතාගත්තද. නමුත් අපිට කී ඒව හිතපු දේවල් වලින් කීයක් අපිට සාක්ෂාත් කරගන්න පුළුවන් වුණාද? සෞරදීනි එහෙම නෙමෙයි. දිනයක් සඳහා මෙන්න මේකයි කරන්න ඕනේ කියලා ඔය ඇටොමික් හැබිට්ස් කියලා හොඳ පොතක් තියෙනවා. මේක මේ ඉතාම වැදගත් පොතක්. ඒක ගොඩාක් විද්‍යාත්මක පරීක්ෂණ ඇතුලේ මේ සංකල්පේ පැහැදිලි කරලා තියෙනවා. දැන් ඒකේ තියෙන කාරණා මම මේ කියන්නේ. ඇත්තට මේක ගොඩාක් වැදගත් වුණා මට මගේ ජීවිතේටත්. පසුව අපි ඒක ගැන වෙනම කතා කරන්න උත්සාහ කරමු. සරල පණිවිඩයක්. සෞර්ධීනි ප්‍රධාන අවශ්‍යතා තුන අපි අඳුරගත්තා. ඒ අවශ්‍යතා තුන නිරූපණය වෙන පුංචි හරි දෙයක් ඒක දවසක් ඇතුළත කරන්න. පුංචි හරි දෙයක් ලොකු ගෝල්ස් යාගෙන මම මෙතනදි මෙහෙම වෙනවා කියන එක නෙමෙයි. පුංචි දෙයක්. සරල උදාහරණයක් ගන්න. සීයින් ද බිග් පික්චර් ගැන අපි කතා කරන්නේ. එහෙම නේද? අපි හිතන්න ඕන අපි ශිෂ්‍යයෙක් කියලා. තමුන් ශිෂ්‍යයෙක් නම් ලොකු චිත්‍රය දකින්නවා කියලා කියන දේ එක හේතුවක් තමයි. මේ ඉගෙන ගත්තම තමුන්ට මොන වගේ රැකී අවස්ථා තියෙනවද කියලා දකින්න. ඒ සඳහා පුංචි විනාඩි 5ක් වැය කරන්න. මොනවද මේ වෘත්තියේ මුද්ගලයක් කරන්නේ? මේ අනිත් වෘත්තියේද මේක කරලා යන අය කොහෙද? මොන වගේ යුනිවර්සිටිස්ද මේ වගේ ඩිග්‍රීස් ඔෆර් කරන්නේ? ඒ වගේ අයගේ කතාවක් කිය. පුංචි දෙයක් විනාඩි 5ක් යමු කරන්න. අද විනාඩි 5ක් ඉන්නවා. පුළුල් චිත්‍රය දැකීම සඳහා විනාඩි 5ක් යමු කරන්න. අවශ්‍යතාවයක් කළමනාකරණය කිය තමුන්ගේ ජීවිතයේ හැකියාවක් ලබා ගන්න ඕනේ. ස්කිල් එකක් තියෙන්න ඕනේ යමක් කළමනාකරණය කරගෙන කරන්න. ඒ සඳහා විනාඩි 5ක් වැය කරන්න. මැනේජ්මන්ට් කන්සෙප්ට් එකක් ඉගෙන ගන්න විනාඩි 5ක් වැය කරන්න. ඒ වගේම අපි අර ෆ්ලෙයා කියලා දෙයක් කතා කරා. ෆ්ලෙයා කියලා කියන්නේ තමුන් යමක් ඉගෙන ගත්තාද ඒ දේ අනිත් අය සඳහා බෙදා ගන්න උත්සාහ. ශිෂ්‍යයෙක් කියලා හිතන්නකෝ. අලුත් නෝට් හොයාගෙන හරියට නෝට් එකක් ගහ ගන්න ක්‍රමවේදයක් ඔයා ඉගෙන ගන්න. Facebook post එකක් දාන්න. එහෙම මම කරා මෙන්න මේක හොයාගත්ත මේක ඔයගලන්ට වැදගත් වෙයි කියලා. සෞර්ධීනි එයා යම් කිසි දෙයක් මේව කරගත්තනම් ඒ ලබා ගත්තන එක බෙදා ගන්න උත්සාහ කරනවා. තේරෙනා නේද? කීර විකුණන මහත්යෙක් ගැන හිතන්න. කීර විකුණන මහත්යා කොහොමද පොඩි ධර්දයක් මේ ජීවිතේ වැදගත් දෙ තැනකට යන්නේ?
මේ 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 වැදගත් කියපු මේ සංකල්ප ජීවිතය තුළ ගොඩනගා ගන්න කරන්න උත්සාහ කරන්නේ බිග් පික්චර් එක දකින්න උත්සාහ කරනවා. මේ පලාවල්ගවලක තියෙන වැදගත් දේවල් වැදගත් මිනරල් වැදගත් ප්‍රෝටීන් මොනවද කියලා පොඩ්ඩක් හරි අහලා නැත්තම් මේ පලාවර්ග මොන ස්ථානවලද වැවෙන්නේ කොයි වගේ තැන්වලද මේවා හොයාගන්න පුළුවන් දේ කියලා හොයාගන්න උත්සාහ කරන්න. ඊට පස්සේ වඩා හොඳට මේව සකසා ගන්න මේව එකතු කර ගන්න කලමනා කරගන්න කොහොමද මේව වඩා කාර්යක්ෂම කලමනාකරණය කරගෙන ගින්න ගන්න කොහොමද කියන දේ හිතන්න පොඩි කාලයක් විනාඩියක් දෙකක් ජීවිතේ ඒ දවස් ඇතුළත යොදන්න. ඒ වගේම උත්සාහ කරන්න ඕනේ තමුන් ඒ කීර විකුණන මේ ජොබ් එක එදා විකුණන්න යනවා කියලා හිතන්නකෝ. ඒ විකුණන අතරේ මේ පලා වර්ගය මේකට හොඳයි කියන දේ ඒ ඒ ඒ කීර මිටිය දෙනකොට පුද්ගලයන්ට කියන්න පුළුවන් නේද? ෆ්ලෙයා සෞර්දේනි. මට දැන් සම්පූර්ණ ඉස්සරේ හැම විෂයට සාපේක්ෂව කියන්න බෑ. නමුත් මම හිතනවා ඔයගලන්ට මේක පැහැදිලි වෙන්න ඇති කියලා. කුඩා දෙයක් පුංචි දෙයක් විනාඩියක් තප්පර 30ක් වුණත් කමක් නෑ. තමුන්ගේ ජීවිතයේ තමුන් දකිනා දේ වෙනුවෙන් වැය කරන්න. පොඩ්ඩ පොඩ්ඩ ඒක එකතු වෙලා දීර්ඝ කාලීන එකක් වෙනකොට ඒ වෙනස ඒවා ඒ පුංචි දේවල් වලින් ඇති වෙන වෙනස අපේ ජීවිත තුළින් අපිට දකින්න පුළුවන්. සෞර්දිදී සැබෑම හිතට සතුට දෙන ජීවිතයක්. ඉතාම හරවත් වැදගත් ජීවිතයක්. කීර විකුණන මහත්තයාගෙන් පවා දැන් සමහරලාට ඒ වගේ ප්‍රශ්න තියෙනවනේ මිනිස්සුන්ට. එහෙම පුළුවන්ද කියලා නෑ පුළුවන්. සෞර්දීනි මේ සමාජයට කන්ට්‍රිබියුට් කරන්න පුළුවන් සෑම ආකාරයකින්. ඒ තීරණය වෙන්නේ නෑ තමුන් කරන වෘත්තිය මොකක්ද තමුන් කොහෙන්ද ආවේ කිසිවක් තීරණය වෙන්නේ නෑ. සෞර්දීනි බී වර්ගයේ පුද්ගලයෙක් වෙමු. අද අපේ පණිවිඩේ ඒකයි. මේ අද ඉතාම වැදගත් වෙනසක් සොයන දවසේ වගේම හැමදාම මේ පිළිබඳ නිතරම කල්පනාවේ තියාගන්න කියන ආරාධනයත් එක්කම මම අද අපේ වීඩියෝ එක අවසන් කරනවා. බොහොම ස්තුතියි ඔබ සැමට මේ සමග සම්බන්ධ වුණාට.